බංගලාදේශ 19 පාල කණ්ඩායම ලෝක පුස්ලානේ දිනා ගන්න සමත් වෙන්නේ මේ වෙද්දි ක්‍රිකට් වලට වැඩිම මුදලක් යට කරන ඉන්දිය කණ්ඩායම පරාජිතපත් කරලා. මේ විදිහට ඉන්දිය කණ්ඩායම අවසාන තරගයේ පරාජය වීම ආඹයක් නොවේ කියලා පෙනෙන්නේ ඔවුන් ලෝක පුස්ලාන තරගාවලියේ ආපු ගමන පෙනෙද්දී. ලෝක පුස්ලාන තරගාවලියේ මුලින්ම බංගලාදේශ කණ්ඩායමට මුණ ගැහෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම. මේ තරගයේ සිම්බාබ්වේ කණ්ඩායම කඩළු 9කින් පරාජිතපත් කරන්න බංගලාදේශ කණ්ඩායම සමත් වෙනවා. දෙවෙනි වතාවට බංගලාදේශ කණ්ඩායම මුණ ගැහෙන්නේ ස්කොට්ලන්ත කණ්ඩායම. මේ තරගයේ ලකුණු හඹා යන බංගලාදේශ කණ්ඩායම කඩළු 7ක ජයග්‍රහණයක් ලබා ගන්න සමත් වෙනවා. තුන්වෙනි තරගයේ පාකිස්තාන එක්ක පවත්වන නියමිත උනත් තරගයේ අවසන් වෙන්නේ විසඳුමක් නැතුව වර්ෂාව නිසා. ඊට පස්සේ ක්වාටර් ෆයිනල් තරගයේ බංගලාදේශ කණ්ඩායම මුහුණ දෙන්නේ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක තරගයට. මේ තරගයේ මුලින් පන්දුවට පහර දෙන බංගලාදේශ කණ්ඩායමට ලකුණු 104ක ජයක් ලැබෙන්නේ. තරගවලියේ හොඳින් ක්‍රීඩා කළ නව ශ්‍රී ලංකා කණ්ඩායම තමයි සෙමි ෆයිනල් තරගයේදී බංගලාදේශයට මුණ ගැහෙන්නේ. මේ තරගයේ කඩළු 6ක ජයග්‍රහණයක් ලබා ගන්න බංගලාදේශ කණ්ඩායම සමත් වෙනවා. මේ විදිහට අපරාජිත අවසන් තරගයට එන බංගලාදේශ කණ්ඩායම අවසාන තරගයේ මුහුණ දෙන්නේ ඉන්දියා කණ්ඩායම එක්ක තරගයට. අවසන් තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම ලකුණු 177කට සීමා කරන්න බංගලාදේශය සමත් වෙන්නේ තරගයේ අඩක් නිමා වෙද්දී තරගයේ වැඩි වාසි තමන් සතු කරගන්න ගමන්. අවසන් තරගයේ බංගලාදේශ කණ්ඩායමේ පන්දුවෙම වගේම පන්දු රැකීමත් සුපිරි මට්ටමේ පැවතීම නිසා ඉන්දිය කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු ජයිශාල් ලකුණු 88ක් ලබා ගනිද්දී සෙසු කිසිඳු ඉන්දිය ප්‍රතිකරුවෙකුට ලකුණු 40 සීමාවට එන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉන්දිය කණ්ඩායමක් පන්දු අර 50ක් සෙල්ලම් නොකර දැවී යන්නේ යොම් ලෝක ඉස්ලාම් තරග 13කට පසු වීමත් වැදගත් සිද්ධියක්. ලකුණු 178ක ඉලක්කයක් හඹා යන්නේ න බංගලාදේශ ආරම්භක ප්‍රතිකර යුගලයේ ලකුණු 50ක ආරම්භයක් දුන්නත් රවි විශානි කියන IPL අත්දැකීම් ඇති පාදක පන්දු යවන්න බංගලාදේශ කඩලු 4ක් ඉක්මනින් බිඳ දෙමීමත් එක්ක බංගලාදේශය නැවතත් පීඩනයට ලක් වෙනවා. ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වුණු ආරම්භක ප්‍රතිකරු පරවි ඉමෝන් එක් එකතු වෙන නායක අක්බර් අලි නැවතත් පන්දු යවන්නන් පාලනය කරමින් පහර දීමත් එක්ක ඉන්දියා කණ්ඩායම එල්ල කළ පීඩනයේ තරමක් ලිහිල් වීමත් එක්ක බංගලාදේශයේ ජයග්‍රහයි කඩේම පෙන්නමානයට එන්න සමත් වෙනවා. අහපත් කාලගුණය නිසා තරගේ පන්දු අර 46කට සීමා කරන්න සිදුවෙනවා. පන්දු අර 46කදී ලකුණු 170ක ඉලක්කයක් එල්ල වෙද්දී ඒ ඉලක්කය පන්දු අර 42යි පන්දු 1කදී කඩුළු 7කට ලකුණු 170ක් ලබාගෙන හිටපු බංගලාදේශයට තරගේ ජයග්‍රහණ ලැබෙන්නේ කඩුළු 3කින්. මේ ගමන් මඟ දකිද්දී අපරාජිත බංගලාදේශ කණ්ඩායමේ ඉන්න තැන ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. බංගලාදේශයේ මේ තත්ත්වයට අරගෙන ආවේ අපේ රටේ ජාතික කණ්ඩායම නියෝජනය කළ නවීත් නවාස් වීම ගැන නම් අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.